අයිබෝවන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහානි රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ වෙන්රි ඔෂහට අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා පුකුරට අද දිනය තුල තවත් 837ක් යහපාලනයේදී ජැටියේ කතාව රනිල් හෙලිකරයි තනමල් විල දරුවන් ජනපතිගෙන් කළ ඉල්ලීම දය 24න් ඉටුවේ යෂ්ටික බලය ගැන කිසිදු සාකච්ඡාවකට නැහැ ඉරානය තද තීරණයක ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම තුන්වන දිනටත් අද දිවෙන පුරාම සාර්ථකව සිද්ධ වෙද්දී කොරෝනාවෙන් රෝගීව හිටපු තවත් 882 දෙනෙක් සුවය ලබලා නිවෙස්වලටත් ගිහිල්ලා තියෙනවා. ඔව් ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා එන්නත රටට ගෙන එන්නේ පෞද්ගලිකංශයටත් ලබා දෙන්න පුළුවන්ද කියලා සුවය ලබනවා කියලා සෞඛ්‍යංශ අද ප්‍රකාශයකුත් කරලා තියෙනවා. ඒ වගේම අද දිනේ නව රෝගීන් 837 දෙනෙකු වාර්තා වීම සමග සමස්ත ආසාදින්ගේ සංඛ්‍යාව 64000 ඉක්මවා ගියා. එන්නත්කන වැඩසටහන තුන්වන දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. පොලිස් නිලධාරීන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහන නරහේන්පිට පොලිස් රෝහලේදී ආරම්භ කෙරුණා. පොලිස් නිලධාරීන් සිය දිනක සඳහා එන්නත් කිරීම අද සිදු කෙරුණා. අමාත්‍ය රියා අත්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පොලිස්පති සීඩී වික්‍රමරත්නන් මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පොලිසිය මහජනයා සමග ඉතාම කිට්ටුවෙන් කටයුතු කරන අය අවදානම් තත්ත්වයේ ඉන්න ඒක නිසා පොලිසියට අනිවාර්යයෙන්ම මේ එන්නත ලබා දීම අනිවාර්යයි පොලිසිය මගින් දැනටමත් ඉතා හොඳ කාර්යභාරයක් කරලා තියෙනවා ආසාදිත වෙච්ච අයගෙන් මම හිතන්නේ 2000 ගානකින් දැනට 100,000ක්ම සුව වෙලා දැනට 180 ගානක් පමණයි ඒ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නේ මේ එන්නත ලබා දීම ගැන නැවතරම විශ්වාසවන්ත වෙනවා ඒ තුළින් මම හිතන්නේ පොලිසියේ සියලුම නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය වැඩි වෙලා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩි වෙයි කියලා කොරෝනා එන්නත පෞද්ගලිකාංශයටත් ගෙනීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් සුවපල්න බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළා. එන්නතක් ලංකාවට ලබා ගන්නකොට නිකන් දුන්න පළියට අපට රටක් විදිහට ගන්න බෑ. ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු ඉතාම උසස් ගණයේ විශේෂඥ වෛද්‍යවරු. ඒගොල්ලෝ වෙනම අධ්‍යයනය කරලා බලනවා මේ දත්තයන් මොනවද? කී දොඩට මේ එන්න දීලා තියනවද? ඒකේ සම්පූර්ණතාව කොච්චර ආවද? ගැන බලලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේක පුද්ගලිකංශයට දෙන්න පුළුවන්. නමුත් එකම දේ තියෙන්නේ නිෂ්පාදකයන් පවා පුද්ගලිකංශයට තාම නිකුත් කරන්නේ නැහැ. ඉතින් අපි තව මාසයක් දෙකක් යනකොට මම හිතන්නේ ඔක සමතරපත් වෙයි. ඒ වෙලාවට පුද්ගලිකංශය ඇයටත් මේක ලබා ගන්න හැකියාව තියෙනවා. අද දිනේදී ආසාදිතින් 837 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 64157ක් 6685 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 57159ක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදකලා බවින් නිදහස් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා නරහෙන්පිට පොලිස් වසමේ සියවත්ත වරායි පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩ්‍රූස් ප්‍රදේශ ඉහළ ශාන්ත ඇන්ඩ්‍රූස් ප්‍රදේශ ඇන්ඩ්‍රූස් පාර සහ පෑලියගොඩ පොලිස් වසමේ ගංගපිට ග්‍රාම නිලධාරී වසමේ 90වත් යන ප්‍රදේශයයි හෙට උදෑසන සිට හුදකලා බවින් ඉවත් කෙරෙන්නේ ගෙවිගිය පැය 24 තුල ලෝපුරා වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 5,1264ක් මරණ 12,683ක් සිදුව තිබෙනවා ඇමරිකාවෙන් ගෙවිගිය පැය 24 තුල ආසාදිතින් 1,40,867 දෙනෙකු හඳුනාගත් අතර මරණ 2,892ක් වාර්තා වුණා බ්‍රසීලෙන් ආසාදිතින් 57,498ක් වාර්තා වෙද්දී මරණ 1,196ක් සිදු වුණා. බ්‍රිතාන්‍යෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,275ක් මරණ 1,200ක් වාර්තා වුණා. රුසියාවෙන් ආසාදිතින් 19,032ක් හඳුනා ගනිද්දී මරණ 512ක් සිදු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ ගෙවුණු පැය 24 තුළ ආසාදිතින් 13,065 දෙනෙකු හඳුනාගත් අතර මරණ 128ක් සිදු වුණා.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා අද කාල්ටන් නිවසට ආපු මාධ්‍යවේදීන්ට අවධාරණයෙන්ම කිව්වා. ජැටිය ගැටළු විසඳන්න තමන් සමග සාකච්ඡාවකට එන්න කියලාත් අගමැතිතුමා වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනාවකුත් කරලා තියෙනවා. හැබැයි මේ වෙනකොටත් වරාය සේවකයන් නම් ඉන්නේ අකුරටම වැඩවල යෙදිලායි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට විකිණීමට ගිවිසුම් කසා තිබුණේ පසුගිය රජයේ සමයේ. එහෙත් වත්මන් රජයේ ඉන්දියාවත් සමග සාකච්ඡාවට කිහිපයක්ම පවත්වා 151ක අයිතියක් සහ පර්යන්තයේ පාලනය වරාය අධිකාරිය යටතේ තබා ගැනීම එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිතුමා වරායේ වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේ ඉකුත් 13 වෙනිදායි. එහිදී ජනාධිපතිතුමා උදාහරණීය කළේ නැගෙනහිර පර්යන්තයේ විකුණන්නේවත් බදු දෙන්නේවත් නැති බවයි. පසුගිය රජයේ හම්බන්තොට වරායේද 99 වසරකට චීනයට බදු දී තිබූ බවද ජනාධිපතිතුමා සිහිපත් කළා. මත්තල ගුවන්තොටුපළ සහ නොයෙච්චොල බලාකාරයේද විකිණීමට පසුගිය රජයේ සකසා තිබූ පිපුරුපත් වත්මන් රජයේ මුළුමනින්ම නවතා දෙමු බවයි මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ. ජනාධිපතිතුමා අගමැතිතුමා පමණක් නොව රජයේ මැති ඇමතිවරුන් අවධාරණය කළේ නැගෙනහිර ජැටිය විකුණන්නේ නැති බවයි. එහෙත් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ තබා කණ්ඩායම් ඉල්ලමින් වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ලිඛිතව දැනුම් දෙන තුරු මෙම තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. නැගෙනහිර ජැටිය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා. පක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒ කාටවත් දෙන්නේ නැහැ. විකුණන්නේවත් නැහැ. බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්ති සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පහදලිව වෘත්ති සමිති වලටත් කියන්නේ අපි කිසි විදක ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කළා නැහැ. එහෙම දෙනවද කියලා. කැබිනට් මණ්ඩලයේ ඉන්න 99ක් ඉන්නේ විකුණන්න ඕන නැහැ කියන පදන මේ. ජනාධිපතිතුමාත් ඒ මතයෙන් හැර පිට මේ දීපල විකුණන්න අපේ ප්‍රතිපත්තිය නෙවෙයිනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙවෙයි අපිට බලය දීලා තියෙන්නේ. කෙසේ වෙතත් අද දිනේදීත් වරාය සේවකයන් පෝස්ටර් ව්‍යාපාරයක් සිදු කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූයේ තුන්වන දිනටයි. වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබියදී ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටින්නේ. වරාය අධිකාරියේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කියලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේකට අපි කලබල විය යුතු නෑ. මේ අපි වෘත්තීය අරගලය පටන් ගන්න කොටත් මේ ගැසට් නිවේදනය මීට කලින් නිකුත් කරලා තිබුණා 10 වෙනි මාසේ 27. සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය සේවාවක් ගැසට් කරන්න පුළුවන් මාසයක් විතරයි. මාසෙන් මාසේ නැවත අලුත් කිරීමක් තමයි සිදුනේ. ඒ නිසා මොන බලපෑම තිබුණත් මොන රතු නිවේදන දැම්මත් අපේ වෘත්තීය අරගලය අපි නවත්තන්නේ නෑ. අධිකරු ජනාධිපතිතුමා මේ වෙනකොට පණිවිඩයක් ලබා දීලා තියෙනවා සහ උපදෙස් ලබා දීලා තියෙනවා. නමුත් අපිට ලිඛිත විල්ල මේ වෙනකොට ලැබුණ නැහැ. අපි අමාත්‍යංශ ලේකම්තුමාටත් කතා කරා, සභාපතිතුමාටත් කතා කරා. එතකොට හෙට දිනේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා. අපි විශ්වාස කරනවා එතනදී අපිට මේ ලිඛිත ලියවිල්ල ලැබෙයි කියන එක. මෙතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද වරාය ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දේශපාලනයෙන් අඳ ගන්න කියලා අපි මේක විකුණනවා කියලා කෑ ගැහුවා. දැන් ආපෝ ගින් කියන්න බෑ විකුණන්න නැහැ කියලා. ඒගොල්ලෝ එතෙන්ට හිරුණා නම් මම මොනවද කරන්නේ? මට ඒකෙන් බේරෙන්න බෑ. බේරලා දෙන්න බෑ. දන්නවනේ ගිය අගෝස්තු මාසේ ඉඳගෙනිච්ච කැම්පේන් එක. දෙන්නේ නැහැ, තියා ගන්නවා, මේවා කරනවා කියලා කිව්වා. පරයන්තෙත් අපි සමාගමේ 150ක් අපි. ඊට වඩා මට මේවා කරන්න දෙයක් අපිට කරන්න බෑ. ඒගොල්ලෝගෙම දේශපාලන ක්‍රියාවේක කිර වෙලා තියෙන්නේ. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලඥයන් අද දිනේදීත් වරාය සම්බන්ධයෙන් මෙලෙස මාතෘට අදහස් පළ කළා. ඔය දේශපාලඥයෝ එළියට බහලා කරන්නේ ආණ්ඩුවේ නාට්‍ය තවත් කෑල්ලක්. ඒ කියන්නේ මේක අන්තිමට කැරකිලා කැරකිලා වෘත්තීය සමිති සහ මේ ගෙන අරගෙන ආපු මේ ලොකු දෙවන්ත සටන අඩපණ කිරීම සඳහා පටන් ගැනීම තමයි ඔය කරේ. ඒ නිසා මම කියනවා මේ වෙලාව වෘත්තීය සමිති වලටත් කියනවා කිසි කෙනෙකුට රැවටෙන්න එපා. ඔය ඔතනට එන්නේ දේශපාලඥයෝම පමණයි. නැතුව මේ එක එක අර මග මේ මග මේ නියෝජනය කරමින් කියලා මිනිස්සුන්ගේ පැත්තේ හිට ගන්නවා කියලා. මේ වෙලාවේ ඔය ආණ්ඩුවේ ඉන්නේ දේශපාලඥ මිනිස්සුන්ගේ පැත්තේ හිටගන්නේ නැහැ. ඔවුන් නියෝජනය කරපු දේශපාලන පක්ෂ තමයි බහුතරයක් ඒ හම්බන්තොට වරාය විකුණන්න මැදිහත් වෙලා හිටියේ. දැන් ජනතා මුක්ති පෙරමුණ අතීස්වනේ පාර්ලිමේන්තුවේ. එක්සත් ජාතික පක්ෂ අතීස්වනේ. ඔය ටෙලිෆෝන් එකේ අයත් ඒක අස්සේනේ හිටියේ. ඒ නිසා අද වෘත්තීය සමිති නායකයෝ දන්නවා මේ ආණ්ඩුව වෘත්තීය සමිති වලට අහුම්කන් දෙනවා. මහා සංගරත්නෙට විශ්වාසයක් තියෙනවා. ජනාධිපතිතුම අගමැතිතුම අපිට අහුම්කන් දුන්නේ. ඒ හින්දා උන් හඬ නගනවා. ඔවුන් දන්නවා පහුගිය කාලේ වෘත්තීය සමිති ළියේ බැස්සොත් තියෙන නාම රාජපක්ෂ රජිතේ තමයි. හිරේ ගිහිල්ලා අන්තිර වරායත් විකුණලා මං එළියට එනවා.
ආයෝජන කෙවිලා ඒක සංවර්ධන කරනවා නම් ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒක මොකද අපේරට සල්ලි නැහැ. දැන් ණය බර තියෙනවා. දැන් ආයෝජන කෙවිලා ඒක ඒක සංවර්ධන කරලා ඒක විසාමලා විසාලා අපිට 151ක් ලාභ වෙනවා නම් අපි සතුටු වෙන්න ඕනේ. මේ වාගේ රටවල් දෙක එකතු වෙලා මේ ආයෝජන මේ සංවර්ධන කරනවා නම් ඒක හොඳ වැදගත් මේක එතන අපි සම්පූර්ණ සහය දෙනවා කියලා මම මේ වෙලාවට කියන්න කැමතියි. කොළඹ වරාය රත්තරම් පිටර දාන මේ කිකිලියක් වත් අසීමාන්තික සම්පතක්. ඒක දකුණ නැගෙනහිර බටහිර මෙහෙම මේක හදන්න පුළුවන් මේ වරාය. නැව් වලට ඕන පැත් ඕන විදිහට එන්න පුළුවන් ලෝකෙම වරායවල් අඩුයි කියලා කියන්නේ. එහෙම ඒ දැන් ආරංචිය තියෙන්නේ මොකද්ද? නැගෙනහිර දෙන්න ගියාම නාණ්ඩ වෙන නිසා මොකද්ද? බටහිර වරාය ඒ ජැටිය හදලා ඒක ඉන්දියාවට දෙන්න ආණ්ඩුව දැන් දේශපාලන සූත්‍රයක් අදගෙන යනවා. අපි ජනතා මතයට කන් දෙනවා විකල්ප යෝජනා වලට කන් දෙනවා ඒ සියල්ලටම කන් දීලා තමයි තීන්දුවක් ගන්නෙ. දැන් බලන්නකො ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හැම කාරණයකදීම අපි සාකච්ඡා කරනවා අපේ කඳුර ඇතුලේ විවිධ මත තියෙනවා විවිධ පක්ෂ අපි නියෝජනය කරනවා ඒින්ද අවසානයේ අපි රටට හොඳම දේ තීන්දුවක් සම්බන්ධයෙන් එනවා. ඉතින් ඒින්ද මේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් කවුරුත් කිඹුල් කඳුළු හෙලන්න ඕනේ නැහැ. මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්. කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3 දිනක මියගොස් තිබෙනවා. කොළඹ අට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, කඩුවර ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක සහ අඟුරාතුර ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකයි මෙලෙස මියගොස් තිබෙන්නේ. දේශපාලන පරිගණක පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා දෙන විමර්ශනය සඳහා පත්කළ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. එවැගේම මාස 3ක් ඇතුළතදී අවශ්‍ය පරීක්ෂණයත් විමර්ශනයත් සිදු කළ යුතු බවටයි ජනාධිපතිතුමා කොමිෂන් සභාවට දනමලා තිබෙන්නේ. දේශපාලන පලිගනී පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගෙන විමර්ශනය සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියද හිමි වුණා. ඒ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම හෝ පාර්ලිමේන්තුව නිර්දේශ කරන වෙනත් සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවටයි. යනුවයි අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා මෙම ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකන විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා එම කොමිසමේ සභාපතිවරයයි. ශ්‍රේෂ්ඨාධිකන විනිසුරු කේමා කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය සහ අභ්‍යාසනාධිකන විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා මෙහි සෙසු සාමාජිකයන් වනවා. අදාළ නිගමන හා නිර්දේශ පනවන දඬුවම් ගෙනහැර දක්වමින් අවසන් වාර්තාව හා අතුරු වාර්තා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා මෙම ත්‍රිපුද්ගල කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. අදාළ පරීක්ෂණවලට සියලුම රජයේ නිලධාරීන් සහ වෙනත් පාර්ශව තොරතුරු සැපිය යුතු බවටද ජනාධිපතිතුමා විශේෂ ගැසට් නිවේදනයකින් නියම කර තිබෙනවා. ගමේ ජනතා ගැටළු විසඳන්න තනමල්විල හම්බෙගමුව ගම්මානයට ගිය ජනාධිපතිතුමාට ජනතාව ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා. එහි ප්‍රධානතම ඉල්ලීමක් වුණේ රතබලාගල විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සකස් කර දෙන ලෙසයි. ඔශ්‍රහන් පැය 24ක් ගත වෙනටත් පෙර එම විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සකස් කිරීමේ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ. සිසුන්ගේ බලාපොරොත්තු මල් පල් ගන්වමින් ජනපති ගම සමග වැඩසටහන් මාලාවේ අටවැන්න තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අලුත්වැව ග්‍රාම නිලධාරී වසමේදී ඊයේ පැවැත්වුණා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇතිකිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැඹුණේ. තනමල්විල හම්බෙගමුව රතබලාගල විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සකස් කර දෙන ලෙස ප්‍රදේශවාසීකු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම ඉටු කරමින් ජනාධිපතිතුමාගේ නියෝගයෙන් ක්‍රීඩා පිටිය ඉදිකිරීම අද උදෑසන ආරම්භ වුණේ යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන්. මාර්ග අනතුරු වලින් ජීවිත අහිමිවීම දවසින් දවසම සිද්ධ වෙනවා. අනතුරක් ගැන ප්‍රවෘත්තියක් අහන්නේ ලැබෙන්නේ නැති දවසක් නැති ගානයි. අදත් කියන්න සිද්ධ වෙලා තියෙන්නේ රිය අනතුරු වලින් පස් දෙනෙකුට ජීවිත අහිමි වුණු පුවතක්. ඒ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් දැන් කෙටියෙන්. ඒකල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගියා. අනතුරින් මිය ගියේ සීදුව පදිංචි 3 දරු පියෙකු සහ රද්දොළුගම පදිංචි 40 හැවිරිදි සහ 60 හැවිරිදි පුද්ගලයන් 2 දෙනෙකුයි. මොවුන් පැමිණි මෝටර් රථය ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට ඇති බස් නැවතුම්පලේ ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.
පුඩලුවේ ගම්පල මාර්ගයේ නියංගන්දර ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තරුණයන් කණ්ඩායමක් යතුරුපැදි පහකින් විනෝදිය සඳහා යමින් සිටියේදී අනතුරු සිදුව තිබෙන්නේ. අනතුරෙන් මියගොස් ඇත්තේ කුලියපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදී තරුණයන් දෙදෙනෙකුයි. මේ අතර කල්තොට බටකොළැල්ල ප්‍රදේශයේ වලවේ ගඟේ දියනාමින් සිටි පාසල් සිසුවියක දිය ගිලි මියගොස් තිබෙනවා. බලංගොඩ කල්තොට වලවේ ගඟ ආශ්‍රිතව පුහුණු චාරිකාවකට මෙම සිසුවිය සහභාගී වී ඇත්තේ තවත් සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරියකද සමගයි. බලංගොඩ ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි මේ සිසුවිය මියන විට 16 හැවිරිදිවියේ පසු වුණා. ඇය දියේ ගිලීමට සුළු මොහොතකට පෙර දුරකථනයෙන් ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබෙනවා. වීඩියෝ එක ගන්න. මෙරට වේදිකාවට සිනමාවට වගේම ලේඛන කලාවට මහඟු මෙහෙවරක් ඉටු කළ තවත් සුවිශේෂ නිර්මාණකරුවෙක් පිළිබඳවයි අද අමතක නැති මතක විශේෂාංගෙන් අපි ඔබට කියන්නේ. මේ චරිතය විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ලැබනකොට වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. ඒකේ නම තමයි ගොළු බිරිඳ. මෙතනින් ආරම්භ කරන මේ නිර්මාණකරුවාගේ ගමන් මග අපේ රටේ කලාවට අති විශාල නිර්මාණ සංඛ්‍යාවක් උරුම කරලා දෙනවා. වේදිකා නාට්‍ය නිෂ්පාදනයට අමතරව රංගනයට දායක වීමෙන් මොහු කලාවට ලබා දෙන දායකත්වයත් අති විශාලයි. අමතක නැති මතක විශේෂාංගෙන් අද අපි ඔබට කියන්නේ අන්නේ සුවිශේෂී නිර්මාණකරුවාගේ ජීවිත කතාව. ඔහු නමින් නාමේ වීරමුණි. Mali mali ton opiyana rangana bamara jeevite kapuru hisa dalulelana dava yauvana jeevite 1934 අගෝස්තු 31 වනදා මෙලව උපත ලැබූ නාමිල් වීරමුණ නම් වූ ඔහු කුඩා කාලයේ සිටම දහසකුත් දුක් ගැහැට මැද්දේ ජීවන ගමන ඇරඹුවෙක්. මවගේ සහ පියාගේ වියෝවෙන් පසුව ඥාතිවරයෙකුගේ නිවසේ හැදී වැඩුණු කුඩා නාමෙල් අධ්‍යාපනය හැදෑරීමට පාසල් කිහිපයකටම ඇතුළත් වුණා. කෙසේ වෙතත් අවසානයේදී කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන නාමෙල් වීරමුණි 1954 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හැදෑරීමටයි. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය තුලදීම වේදිකා නාට්‍ය නිර්මාණයට යමුණු මේ නිර්මාණ ශිල්පියා ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය රසකට අධ්‍යක්ෂණයෙන් මෙන්ම රංගනයෙන්ද සිය දායකත්වය ලබා දී තිබෙනවා. මුලින්ම මගේ ජීවිතයේදී මම ස්පාදනය කළා එහෙම නැත්නම් අධ්‍යක්ෂණය කළා ගොරු බින්ද කියලා නාට්‍යයක්. ඒ නාට්‍ය තාමත් අපි රඟ දක්වනවා. මාල්නි වීරමුණි හදිසියෙන්ම සම්පූර්ණයෙන්ම ආවේ ගොරු බින්ද හැටියට ඔන්නෝයි නාට්‍යයෙන් අහම්බෙන්. මගේ ජීවිතයේදී මම නිෂ්පාදනය කරපොත් මාධ්‍ය වේදිකකු අසිපත කියන නාට්‍ය. ඒකෙන් තමයි මුළු ජීවිතේම සත්‍යය කියන දේ සම්පූර්ණයෙන්ම මාධ්‍ය වේදීන් තමන්ගේ ජීවිතේ පවා කැප කරන පිරිසක් හැටියටයි මම සලකන්නේ. සත්‍ය හොයා යන පිරිසක් හැටියට මාධ්‍ය වේදීන්. ඒ තේමාව පදනම් කරගෙනයි මම මාධ්‍ය වේදික අසිපත කියන නාට්‍ය ලිව්වේ. රත්තරන් ගොළු බිරිඳ හෙලේ නැග්ග ඩෝන් පුතා නැටුකාරී කොරා සහ අන්ධයා ඇතුළු වේදිකා නාට්‍ය මෙන්ම වෙස්ගත්තෝ වල්මත්තුවෝ සිහසුන හාරලක්ෂය කස්තුරි සුවඳ ඇතුළු චිත්‍රපට කිහිපයක රංගනයටද ඔහු දායකත්වය දැක්වුවේ තමා තුල වූ රංගන කෞශල්‍ය මනාව පෙන්නුම් කරමින්. 1997 ඇමරිකාවේ අධ්‍යාපනය කරද්දී එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් ඉඳද්දී නිෂ්පාදනය කළ මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහබාහු කියන නාට්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කළා. ඒ නාට්‍යයේ සම්පූර්ණයෙන්ම ඇමරිකන් ජාතික නළු නිළියන් පිරිසක් යොදවගෙනයි මම මේ නාට්‍ය නිෂ්පාදනය කළේ. මෙරට නාට්‍ය ශිල්පීන්ට අද අත් වී ඇති ඉරණම කුමක්ද? ලෝකයේම අනිත් රටවල්වල කලාකරුවා තමයි ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වශයෙන් සලකන්නේ. නමුත් අපේ රටේ අද සම්පූර්ණයෙන්ම ඒ කොරෝනා ප්‍රශ්න නිසාද මන් දන්නේ. නමුත් ඉතාම දුක්ඛදායක තත්ත්වයක් තමයි කලාකරුවාට
තියෙන විශේෂම නාට්‍යකරුව සම්පූර්ණයෙන්ම එම හිඟන්නේ කොලසයි සැලකන්නේ ඔහුට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ මොකද මුදල් අතින් ඔහු ඉතාම දුර්වල සත්වයකට පැත්තලා තියෙනවා මං ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරලා රටේ ආණ්ඩුවට කිසිම බරක් නොවේ නාට්‍ය අරමුදලක් පිහිටුවන්නට කියලා. විශේෂයෙන්ම අරමුදලක් ඒ විදිහට ගොඩනැගුවොත් අපිට වෘත්තීය පිරිසක් හැටියට නාට්‍යකරුවන්ට නැගී සිටින්නට පුළුවන්. සිය ජීවන ගමනේ 87 වන විය පසු කරමින් සිටින නාමල් වීරමුණි නම් වූ සුවිශේෂී නිර්මාණකරුවා අද වන විට බොරැල්ල නගරයේ සිය සුන්දර නිවහනට වී ජීවිතය ගත කරනවා. මෙරට කලාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කළ නාමල් වීරමුණි නම් වූ විශිෂ්ට කලාකරුවාණෙනි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය අප ඔබට මෙසේ පුද කරන්නෙමු මෙවැනි සුවිශේෂී පුත්කලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා නිදහස් කලා සංධානය දෙපන්දවම සූදානමින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම තවදුරටත් පැවැත්වෙනවා එම පෙරමුණ පිහිටුවා වසර 4ක් පිරීම වෙනුවෙන් මෙම රැස්වීම පැවැත්වෙන්නේ සිව් දෙස සුරැකි සිව් වසර නමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම වැල්ලවත්ත රංජන් විජයරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා ඒ ආසන සංවිධායක මිලින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව දිරිමාණ්ඩ මහතා ඇතුළු ආරාධිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් අපි ගෙදර යව්වේ පන්සලේ පිංකටේට බදු ගහන්න උත්සාහ කරපු ආණ්ඩුවක් අපි ගෙදර යව්වේ මේ රටේ ජාතික ආර්ථිකය ඩොලරේ හැමුවේ බාල්දු කරපු ආණ්ඩුවක් තුනුරුවන් දරුවන් කරපු ආණ්ඩුවක් ඒ තරම් අමාරුවෙන් මුංග ගෙදර යවලා අපි හදාගත් ආණ්ඩුව රකින්න වගකීම ඔබටයි මටයි තියෙනවා අපි මේ මූණ දෙන්නේ මේ ලංකාවේ ආණ්ඩු 13යි රාජ්‍ය නායකයෝ 22යි ඒ කිසිඳු රාජ්‍ය නායකයෙක් මූණ නොදුන්න අභියෝගයකට මේ මුළු ලෝකෙම මහා ව්‍යසනයක රැඳිලා තියෙන වෙලාවේ මේ ව්‍යසනයෙන් මේ රට බේරගන්න ගෝඨාභය මහත්තයාට මහින්ද මහත්තයාගේ ශක්තිය තියෙනවා එදා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් මේ රට බේරගත්ත ගෝඨාභය මහින්ද සුසංයෝගය අද මේ රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දැරණියගල ආසන බල මණ්ඩල රැස්වීම පැවැතුනේ දැරණියගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී දැරණියගල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද මහතා එය සංවිධානය කර තිබුණා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරමිපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි එය පැවැතුනේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද එම අවස්ථාවට එක් වුණා වවුනියාව පොදු ජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීම පැවැතුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව නගර සභා ශාලාවේ පැවති එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාතුළු පිරිසක්ද සහභාගී වුණා බෙන්තර ඇල්පිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීම පැවතුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාද එම අවස්ථාවට එක් වුණා වෙන්රි බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් අපේ රට මුදාගෙන නිදහස ලබලා අපි තව දින 4කින් අභිමානවත් නිදහසේ 73 වෙනි සැමරුමට සූදානම් වෙනවා ඔස්වැහන නිදහසේ අභිමානය තුල අපිටම කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් සලකුණ තමයි අපි ජාතික කොඩිය මේ ඒ ජාතික කොඩියේ නිදහසේ සටහනයි ක්‍රිස්තු වර්ෂ 137ත් 161ත් අතර රජ කරමින් චෝල අධිරාජ්‍යයන්ගෙන් රට මුදාගත් දුටුගැමුණු රජතුමන්ගේ කාලයේද දජියක් තිබුණු බවට සාධක පවතී. ලංකාවේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද රටේ අනන්‍යතාවය රැගත් දජියක් භාවිත කළේය. 1815 දී උඩරට ගිවිසුමෙන් රට ඉංග්‍රීසීන්ට නැතුවීමත් සමග 1948 නිදහස ලබා ගන්න අතුරුම ඔවුන්ට ආවේනික දජයක් පාවිච්චි කිරීම. සිට 1951 දක්වා එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිත කළ කොඩියට සමාන කොඩියක් භාවිත කර තිබේ. ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ලබාගෙන සිටි අපි 1952 දී එම ජාතික කොඩියට නවාංග එක්කලෙමු.
එක්දහස් නමසිය පනස් දෙකේ නිර්මාණය කළ ජාතික කුටිය එක්දහස් නමසිය හැත්තෑ දෙක දක්වා භාවිත විය. දැන් අප භාවිත කරන ජාතික දජය ව්‍යවස්ථාවේම කොටසකි. වත්මන් දජයෙන් නිරූපිත කේසර සිංහරුව හා එහි රන්වන් පැහැය ශ්‍රී ලාංකීය ජාතියේ ශක්තියද නිර්භීතකමද ජාතියද නිරූපණය කරයි. සිංහ නාසයෙන් ඥානියද ඉදිරිපස පාදයෙන් තිරිසුදු බව හා ධනිය හැසිරවීමද සංකේතවත් කරයි. ජාතියේ ස්වාධිපත්‍ය හා ජනතාවගේ නිර්භීතකම නිරූපණය වන්නේ කඩුවෙනි. සිංහයාගේ වලිගයේ ඇති රැලි අට ආරෂ්ඨාංගික මාර්ගයේ සංකේතවත් කරන අතර සියුකුණ ඇති වෝපත් සතර මානුෂීය ගුණාංගවන මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා පිළිබිඹු කරයි. තැඹිලි පැහැති තීරුව දෙමළ ජනතාවද කොළ පැහැති තීරුවෙන් මුස්ලිම් ජනතාවද නිරූපණය කරන අතර වටේ ඇති කහ පැහැති තීරුව සියලු සංස්කෘතීන්ට අයත් මිනිසුන් එක්ක ජීවත් වීම සංකේතවත් කරයි. තද රතු පැහැති දුඹුරු වර්ණයෙන් නිරූපණය වන්නේ සිංහල බහුතරයයි. මේ සමගින් ස්වාධින් රූපාණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් කරනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.